පැයෙන් පැය පුවත් තරන් එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පේරු රටේ ලැම්ඩා දරුණුතම කොවිඩ් වෛරස් ප්‍රභේදයක්. පසුගිය මාස කිහිපයේදී ලෝකයේම කතා කළේ කොවිඩ් වෛරසයේ නවතම ප්‍රභේදය වන ඩෙල්ටා ගැනයි. ඒ ලෝකයේ මෙතෙක් හමු වූ දරුණුතම කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී තිබුණා. එකුත් කාලයේ එන්නත්කරණය කරමින් සහ ලොක්ඩවුන් කරමින් කොරෝනාව පාලනය කළ බලවත් රටවල් රැසක්ද ඩෙල්ටා නිසා කබලින් ලිපට වැටුණා. ඒ අතරේ ලංකාවෙන්ත ඩෙල්ටා වැළඳුණු රෝගීන් 10-15 දෙනෙක් හමු වූයේ රටම තිගැස්සීමට පත් කරමින්. අලිමදිවට කොටි කියන්නාක් මෙන් ඩෙල්ටා පරයමින් දැන් තවත් භයානක වෛරසයක් හමු වී තිබෙනවා. ඒ නම් කර තිබෙන්නේ C37 හෙවත් ලැම්ඩා කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෙසයි. එම ප්‍රභේදය සොයාගත්තේ දකුණු ඇමරිකානු රටක් වන පේරු රාජ්‍යයෙන්. ලැම්ඩා ප්‍රභේදයේ පළමු ආසාදිතයා වාර්තා වන්නේ අද ඊයක නම් නොමේ. ඒ මීට මාස 11කට පෙරයි. සාමාන්‍යයෙන් මාස කිහිපයක් ඇතුළත සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ කෙසේද යන්න කියාත් ඔවුන්ට වැළඳී ඇති කොවිඩ් වෛරස් ප්‍රභේද කවරයිදැයි කියාත් අහඹු ජෛව සාම්පල පරීක්ෂණ ලොව පුරා සිදු කරනවා. ඒ ක්‍රමයටම පේරු රාජ්‍යයේ පේරු නුවර ආශ්‍රිතව අහඹු ජෛව සාම්පල් පරීක්ෂාවක් සිදු කිරීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කළා. එම පර්යේෂණයේ වාර්තාවන්ට අනුව එක්තරා වෙනස් වූ කොවිඩ් වෛරසයක් ආසාදනය වූයි සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුව තවත් අහඹු පරීක්ෂාවන් කිහිපයක්ම සිදු කිරීමට පේරු සෞඛ්‍ය අංශවලට සිදු වුණා. එහි අලුත්ම වාර්තාවලට අනුව පරීක්ෂා කළ ජෛව සාම්පල 80%ගේම ඇත්තේ ලැම්ඩා කොවිඩ් වෛරස් ප්‍රභේදය බව තහවුරු වුණා. මේ සමගම දකුණු ඇමරිකාවේ අනෙකුත් රටවල පවා සිය රටේ ලැම්ඩා කොවිඩ් වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වැද්දැයි බැලීමට පර්යේෂණ සිදු කළා. එම පර්යේෂණයන්ට අනුව තවත් රටවල් 15කින් ලැම්ඩා සොයාගත්තා. ඒ පසුගිය ජුනි මාසයේදී අද වන විට ඒ සංඛ්‍යාව 30ක් දක්වා වර්ධනය වී තිබෙනවා. දැන් ලැම්ඩා ප්‍රමේදය හමුවන්නේ දකුණු ඇමරිකාවෙන් පමණක් නෙවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම දත්තවලට අනුව ලැම්ඩා ප්‍රභේදය ආසාදනය වූවන් සොයාගත් යුරෝපා රටවන්නේ එක්සත් රාජධානියයි. එහි ලැම්ඩා ආසාදනය වූවන් 6 දෙනෙක් සොයාගෙන තිබෙනවා. නමුත් බ්‍රිතාන්‍ය සෞඛ්‍යංශ පවසන්නේ ඒ 6 දෙනාම විදෙස් රටවල් වලින් පැමිණි සංචාරකයන් බවයි. කෙසේ වෙතත් ඇමරිකාවේ ලාස් වේගාස් හි නෙවාඩා විශ්වවිද්‍යාලය පසුගියදා පර්යේෂණයකට මුලපුරා තිබුණා. ඒ පේරු රාජ්‍යයට ලැම්ඩා ව්‍යාප්ත වූයේ කෙසේදැයි කියා සොයා බැලීමටයි. මෙහි පළමු පියවරේ ප්‍රගතිය පසුගියදා මාධ්‍යට නිකුත් කර තිබුණා. ඒ අනුව මුලින්ම පේරු රාජ්‍යයෙන් ලැම්ඩා වෛරසය සොයාගෙන ඇත්තේ නෙවාඩා ප්‍රාන්තයෙන්. එහි මහජන සෞඛ්‍ය රසායනාගාරය විසින් දත්ත වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ නෙවාඩාවෙන් පමණක් ලැම්ඩා ආසාදනය වූවන් 50කට ආසන සංඛ්‍යාවක් වාර්තා වූ බවයි. පසුව ජුනි 2 වන විට එය 584ක් දක්වා ඉහළ ගොස් තිබුණා. බරපතල තත්ත්වයේ පසුවන්නන් හෝ මරණාසන්න වූවන් හමු නොවූ බව නෙවාඩා ප්‍රාන්ත මහජන සෞඛ්‍ය රසායනාගාරයේ වාර්තාවන්හි සඳහන් වෙනවා. එමෙන්ම ලැම්ඩා ආසාදනය වූ සියල්ලන්ම නිරුපද්‍රිතව සිටින බවත් නෙවාඩා රෝහල් සංගමයේ පවසනවා. නමුත් පසුගිය දින කිහිපයේදී නෙවාඩා සහ ක්ලාක් යන ප්‍රාන්තයන්ගෙන් කොවිඩ් මරණ වැඩි වශයෙන් වාර්තා වන්නට පටන් ගත්තා. ඒ මරණ බොහෝමයකට හේතුව ලැම්ඩා බව පසුව අනාවරණය වුණා. කෙසේ වෙතත් නෙවාඩා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් තවත් අලුත් තොරතුරු රැසක් අනාවරණය කරගන්න හැකි වුණා. ඒ දකුණු ඇමරිකාවේ ප්‍රථම වරට සොයාගත් ලැම්ඩා කොවිඩ් වෛරසය දකුණු නෙවාඩාහි අපජලය තුළිනුත් සොයාගෙන ඇති බවයි ඒ ප්‍රජාව තුළ ව්‍යාප්ත වන බවටත් පර්යේෂකයන් විසින් අනතුරු අඟවා තිබුණා. මීට අමතරව රටවල් අතර පැතිරී යන කතාවක් වන්නේ ලැම්ඩා ප්‍රභේදයේ කිසිදු කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතකට ප්‍රතිචාරයක් නොදක්වන බවයි. ආචාර්ය සොටෝ රයිසස් සහ වෛද්‍ය ලන්ඩෝගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් ෆයිස, මොඩර්නා සහ කොරෝනාවැක් යන එන්නත් ලැම්ඩාට එරෙහිව ප්‍රතිචාර දක්වන්නේ දැයි නැද්දැයි කියා සොයන්නට පර්යේෂණයක් සිදු කළා. ඔවුන්ගේ පර්යේෂණ වාර්තාවන්ට අනුව ෆයිස, මොඩර්නා, කොරෝනාවැක් යන එන්නත් වලින් ලැම්ඩාට එරෙහිව ලැබෙන්නේ අඩු ආරක්ෂාවක් බව තහවුරු වුණා. ඒත් ලැම්ඩාහි අඩංගු ස්පයික් ප්‍රෝටීන මෙම එන්නත් තුළත් අඩංගු වෙනවා. එබැවින් ශරීරයට ඇතුළු වන ලැම්ඩා කොවිඩ් ප්‍රභේදයේ බලබිඳ දැමීමට මෙම එන්නත් ත්‍රිත්වයටම හැකියාවක් පවතින බව ඔවුන් කියා සිටියා. එමෙන්ම මේ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ යුතු බව වෛද්‍ය සොටෝ රයිසස් විදේශ මාධ්‍ය වෙත පැවසුවා.
කෙසේ වෙතත් ආසියාතික රටවල් වෙත ලැම්ඩාහි බලපෑමක් තවමත් සිදුව නොමැත. නමුත් එයින් අදහස් කරන්නේ ලැම්ඩාහි අවදානම පහව ගිය බවක් නම් නොවේ. ලංකාවට ලැම්ඩා එනවා නම් එය ඒමට ඇත්තේ එක ක්‍රමයකි. ඒ විදේශවලින් පැමිණෙන්නන්ගෙනි. ඔවුන්ගෙන් ලැම්ඩා කොවිඩ් වෛරසය ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළු විය හැකි බැවින්. සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියා.